दाहत्रणी गान ए बी कोटास देखा तीनों ऐतरम में का दिदास सिस्से लेवल गान तीन बालों में का दिदास सिस्से एक रसाप एक सौ गुड़ा क्लेशी होना अभी एक पंट का हम मुकद दिदास सिस्से एक नातीवार्तन गान अति बुने इतने एक विनाशु गान अति बुने ये मारे सिस्से देखे नातीवार्तन गान कापा हुए भी किलापी बाला पर उत्तु वेनवा मैं कि एक मंट हाथ दबो गुड़ा क्लोकु इस तरह कता करने दे अपने मैं कि तीनों एफेक्ट समान आए एफेक्ट समान आए एक्स बेदी में देखा ही एक्स रीन तूने बेदी में एक्स रीन तूने वार गए मैं का अवकलने करा हम एफ डैश एक्स समान आए मितन दिए ना वा एक्स रीन तूने वार गए मैं का अवकलने करा मैं यात्रे के वार गए एक्स रीन तूने हाथ रवे नहीं पाले एक्स रीन तूने वार गए यात्रे का वार या कुड़े के अवकलने उड़े का अवकलने करा दी वैडी करेगे नहीं टिया लेसी देखा ये एक्स वार करी ना तूना ये एक्स एक अवकलने करा मैं हाथ रा ये एक्स रीन तूने रीना यात्रे का वाता उड़े का यात्रे का वाता कुड़े के वार करी ना उड़े का वाता वा क्या ने देखा ये एक्स वार गए रीना तूना ये एक्स वाता वा क्या टे के अवकलने मेक एक्स रीना तूने वार्ग पदे अवकलने करा में देखा वाता वा एक्स रीना तूने वैडी किरी में एक्स रीना तूने अवकलने का उड़ा ये टा हमें साध क्या में एक्स रीना तूने केर साध क्या तीने का कपला दान ने पुलवा ये तो कोटा उत्ते उत्तर आक्विदी ये टा एनवा एक्स रीना तूने गाने आ क्या टा दिया ना वा मित्र एना वा एक्स रीना तूने वाता वा खातरा ये एक्स रीना तूने एक प्रसारणे कराम खातरा ये एक स्वार्ग रीना तूना ये एक्स रीना दोलाहा ये एक्स क्या ना रीना पालवा ये एक्स दाना नामे रीना मेक वैडी कराम खातरा ये एक स्वार्ग रीना हाया दाना हाया ये एक्स किया हतराई एक स्वर्ग हतराई एक स्वर्ग कैपिला उत्तरे नवा नामें हायाग्याम रीन पाल रीन नामे आई एक्स दान नामे बेदीम एक्स रीन तुने गाने रीन नामे वातावा एक्स रीन एक बेदीम तमें तीन विधि रगातोत नामे रीन नामे वातावा एक रीन एक्स बेदी में एक श्रीन तूने गाने मिन में का साधने कराने की लती है ना वो का साधने कराने की लती है ना वा मैं तेरा लाखों दे दिलामाए माँ के निश्चय में बड़ा पहलवा बालवो मैं तेरा आवकलने कराना कोटा मिन में विदिला दी लती है ने මේ පළවෙනි අවකලන සංගුණකේ කොහේ හරි අවකලනය කරද්දී මේක ටික වෙනස් විදියකට අවකලනය කරලා තියෙන්නේ ඒ වුණාට ඔයගොල්ලෝ මේ විදියට කරන්න අවශ්‍ය නැහැ එක වැරද්දකට ලකුණු පහ ගානේ අඩු කරලා තියෙනවා එක වැරද්දක් කොහේ හරි අවකලනය කිරීම වැරද්දක් තියෙනවා ලකුණු 5යි වැරදි දෙකකට ලකුණු 10ක් අඩු කරලා තියෙනවා එක වැරද්දකට 5ක් අඩු කරලා තියෙනවා වැරදි දෙකකට නම් 10යි වැරදි 3ක් තියුණොත් 0යි ওই ප්‍රකාශනය වෙනකන් ලකුණු 25ක් අපිට දීලා තියෙනවා ඊට පස්සේ අපිට කියනවා n9 fx අඩු වෙන ප්‍රාන්තරය සහ fx වල වැඩි වෙන ප්‍රාන්තරය හා අඩු වෙන ප්‍රාන්තරය සොයන්න කියලා fx වල වැඩි වෙන ප්‍රාන්තරයයි අඩු වෙන ප්‍රාන්තරයයි සොයන්න කියලා කියනවා fx හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකත් හොයන්න කියලා තියෙනවා විශේෂයෙන්ම fx වල හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංක අපිට අහලා තියෙනවා ඊට පස්සේ දීලා තියෙනවා ප්‍රකාශනය f'x කියන්නේ මේක බව දී යත කියලා. ගොඩක් ළමයි exam එකේදී ඕක ආපහු පෙන්වන්න භාවිතා කළා. පෙන්වන්න උත්සාහ කළා තියෙනවා. එහෙම ඕනේ නැහැ. ඒක f'x අපිට දීලා y සමාන fx ප්‍රස්ථාරයේ නතිවර්තන ලක්ෂයේ ඛණ්ඩාංක හොයන්න කියලා තියෙනවා. නතිවර්තන ලක්ෂයක් තියෙනවා නම් ඒක ඛණ්ඩාංක හොයන්න. ඊට පස්සේ අන්තිමට කියනවා ස්පර්ශෝන්මුඛ රේඛා සහ ඇරුම් ලක්ෂය නතිවර්තන ලක්ෂ දක්වමින් y = fx රිතේ දරසටහනක් අඳින්න කියලා ඔන්න ඔය විදිහට තමයි
අපිට ඒ ගාන දීලා තියෙන්නේ. හරි. අපි වෙතට යමු. F-X වල අගය ලකුණු 25ක් දුන්න ඇතට මුල් පේලියට ලකුණු 20යි. ඊට පස්සේ අන්තිම උත්තරය සුළු කරන වඩා 5යි. මෙතන F-X වල සමීකරණය අපි ලිව්වොත් ඒක දීලා තියෙනවා. නමේ වතාවක් එකරින x බෙදීම x^3 ගණය කියලා. ඊට පස්සේ අපෙන් අහනවා අඩුවන පරාසය හොයන්න. ඒ කියන්නේ ස්ථාවර ලක්ෂ හොයන්න. ස්ථාවර ලක්ෂ සීවට f'x සමානයි බිඳුව කරාම x සමානයි 1යි කියලා එනවා. මතක තියාගන්න x සමානයි 3යි. ඒ කියන්නේ x සමානයි 3 සිරස් ස්පර්ශ උන්මුඛ රේඛාවක්. සංඛ්‍යා රේඛාවක් මත ඔක ලකුණු කරන්න ඕන. එක ලකුණු කරනවා. තුන කියන එක කඩිරකින් වෙන් කළා ලකුණු කරන්නේ ඒක සිරස් ස්පර්ශ උන්මුඛ රේඛාව මේ පරාසය තුල f'x වල ලකුණ චෙක් කරන්න ඕන f'x කියන්නේ මේක x වලට එකට වඩා අඩු බිඳුව වගේ දැම්මොත් මෙතන ඉන්නේ ධනාගයක් යට එන්නේ බිඳුව දැම්මොත් ඍණ තුනේ ඝනය කියන්නේ ඍණාගයක් උත්තරේ ඍණයි ඍණයි කියන්නේ ශ්‍රිතය අඩුවේ 1යි 3යි 4 අගයක් ගත්තොත් 1යි 3යි 4 2 වගේ දැම්මොත් උඩේ ඉන්නේ ඍණාගයක් යට එන්නේ 2 ගත්තොත් ඍණ 1යි ඍණ 1ේ ඝනයත් ඍණයි උත්තරේ ධනයි ඍණ ඍණෙන් බෙදුවාම ධනයි ඒ කියන්නේ ශ්‍රිතය වැඩි වේ 3ට වඩා වැඩි 100 වගේ දැම්මොත් යට ධනයි උඩ ඍණයි ඍණ බෙදීම ධන කියන්නේ උත්තරේ ඍණාගයක් අඩු වෙනවා මේ පරාසය තුල ශ්‍රිතය වැඩි වෙනවා මේ පරාසය තුල ශ්‍රිතය අඩු වෙනවා මේ පරාසය තුල වැඩි වෙනවා අඩු වෙනවා කියන්නේ පල්ලයට ගිහිල්ලා බිඳුව වෙලා වැඩි වෙනවා මෙතන අඩු වෙනවා දිගින් දිගට අඩු වේගෙන යනවා එතකොට මෙතනදී x සමාන 1 දානවා y වලට දැම්මොත් x 1 දැම්මොත් 1 මෙතන දැම්මාම ඍණ 1 බෙදීම 1 දැම්මාම 1 යට 4යි ඍණ 1 බෙදීම 4 ඍණක බෙදීම 4 1 ඍණකයට 4 ගානේ තහන හැරුම් ලක්ෂය ඒක හැරුම් ලක්ෂය කණ්ඩායම මේක ස්ථානීය අවමයකි මේක ස්ථානීය අවමයක් විදියට තියෙනවා එතකොට මේකේ අඩුවන පරාසය වැඩිවන ප්‍රාන්තරය අපෙන් අහනවා එතකොට අඩුවන ප්‍රාන්තරය අපෙන් ඇහුවොත් ඒකට නිවැරදි උත්තරය එන්නේ මේක අඩු වෙන්නේ අඩුවන ප්‍රාන්තරය මේක අඩු වෙනවා ඍණ අනන්තයේ ඉඳන් 1 වෙනකන් අඩු වෙනවා ඒ වගේම 3ේ ඉඳන් අනන්ත වෙනකන් අඩු වෙනවා 3 සමාන වෙන්න බෑ වැඩි වෙන ප්‍රාන්තරය ගත්තොත් ධන වෙන 1යි 3යි 4 ඔන්න ඔය විදියට එනවා. එතකොට මෙතන ලකුණු දෙද්දි ළමයි මෙන්න මේ ස්ටෙප් එකට මෙන්න මේ f'x එක බිඳුව කරන ස්ටෙප් එකට ලකුණු 5ක් දුන්නා. f'x එක බිඳුව කළා. ඒකේ x ලාගේ හොයනවට මේකට ලකුණු 5යි 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 15ක් වෙන් කරා. ඊට අමතරව මෙන්න මේ ස්ථානීය අවමයක් උපරිමයක් කරන එකට ලකුණු 5ක් වෙන් කරා. ඒ කියන්නේ මේ කොටස වෙනුවෙන් ලකුණු 25ක් දුන්නා. තව 25 බ්ලොක් එකක් ඔන්න විදියට දුන්නා. මේ ඊළඟ පේපර් එක කතා කරන්න. තොර මේ අඩු වේ වැඩි වේ කියලා නැති වුණොත් ලකුණු 5ක් අඩු වෙනවා. ඒ ලකුණු 15න් ලකුණු 5ක් අඩු වෙනවා. මේ 20යි ඊළඟ 5ත් එක්ක තමයි 25 දාලා තියෙන්නේ. එතකොට මෙතන විශේෂත්වයක් තියෙනවා මේ අඩු වෙන ප්‍රාන්තරය ලියනකොට x වලට එක වෙන එකත් සමානතාවයත් මෙතන දක්වලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනුණාද දන්නේ? අඩු වෙන ප්‍රාන්තරය ලියද්දි මේක සමාන ලකුණක් මෙතන තියෙනවා. මෙතන කොටු වරහන තියෙන එක සමාන ලකුණ තියෙන එක තමයි හරිම විදිය. ඔක ප්‍රාන්තර විදියට අසමානතාව විදියට ගත්තොත් ඍණ අනන්තයේ කුඩායි x කුඩාව සමානයි 1 හෝ 3 කුඩායි x කුඩායි අනන්තේ වැඩි වෙන ප්‍රාන්තරය ගත්තොත් x විශාලව සමානයි 1 කුඩායි 3
සමාන අවස්ථාවත් එතනට එනවා මොකද x සමානයි 3ට අර්ථ දක්වනවා x සමාන 1 sorry x සමාන 1 ඉඳන් තමයි අඩු වෙන්නේ next 1 පටන් ගත්ත වෙලාව ඉඳන් අඩු වෙනවා එතකොට අඩු වෙන එක x සමාන 1ත් it ඒකද ලොකුවට highlight වෙලා exam එකේදී ඒක ලොකුවට අහලා තියෙන ප්‍රශ්නයක් නෙමෙයි මේ විදිහට ප්‍රමාණවත් විදිහට ලකුණු දීලා තියෙනවා මෙහෙම දක්වන්න එක්ක මේ විදිහට දක්වන්න exam එකේ A level paper එකේ බලාපොරොත්තු නැහැ 20 ඒ බලාපොරොත්තු නෙත් නැහැ 21 ඒ බලාපොරොත්තු නෙත් නැහැ ගාණ කියනවා ඊට පස්සේ ගාණ කියනවා නැතිවර්තන ලක්ෂ දක්වන්න කියලා f dash x වල අගය අපිට දීලා තියෙනවා f dash x සමානයි මෙතනදී කියනවා 18යි x බෙදීම x 3 හතරවෙනි බලය එතකොට නැතිවර්තන ලක්ෂ සෙවීමට f dash x සමානයි බිඳුව කරාම උත්තරේ x සමානයි බිඳුවයි x සමානයි බිඳුවේදී y වලගයත් බිඳුවයි x ට බිඳුව දැම්මා y බිඳුවයි එතකොට කෙලින්ම ළමයි ගොඩක් ළමයි 75ක් විතර මේ කොටස කරපු ළමයි බිඳුව බිඳුව නැතිවර්තන ලක්ෂයක් වේ කියලා දාලා තියුණා. එහෙම ලියන්න බෑ ළමයි. නැතිවර්තන ලක්ෂ ගන්න f dash f double dash x එක f dash x නෙමෙයි sorry f double dash x එක මේක f double dash x. නැතිවර්තන ලක්ෂ ගන්න f double dash x එක බිඳුව කරාට x වල අගයක් හෙව්වට වැඩක් නෑ. f double dash එක බිඳුව වෙන අගේදී දෙපැත්තේ ලකුණ මාරු වෙන්න ඕන. බිඳුව කියන එක තියෙනවා තුන කියලා තියෙන ස්පර්ශෝන්මුඛ රේඛාවක් f double dash x වල ලකුණ වෙනස් වෙන්න ඕන බිඳුවට වඩා අඩු ඍණාකයක් දැම්මොත් මේක කොහොමද දනයි මෙතනගේ ඍණයි ඍණයි කියන්නේ f double dash x වල ලකුණ ඍණයි කියන්නේ මේක යටි අවතල එක බිඳුවට වඩා වැඩි බිඳුවයි 3යි 4 ගයක් දැම්මොත් දෙක වගේ දැම්මොත් මෙතරක් දනයි මෙතරක් දනයි එහෙනම් මේක උඩු අවතල f double dash x වල අගය දනයි කියන්නේ උඩු අවතල මෙතනත් උඩු අවතල යටි අවතල කියන්නේ මොකද්ද මේ වක්‍රයක් ඇන්දොත් ප්‍රස්ථාරයේ වක්‍රයට යටින් ස්පර්ශකයේ වක්‍රයට යටින් යන්නේ උඩු අවතල කියලා කියන්නේ ස්පර්ශකය ස්පර්ශකයට මොමින් නැ මේක ඔව් උඩු අවතල කියලා කියන්නේ මෙතනදී මේක වැරදුනා යටි අවතල කියලා කියන්නේ ස්පර්ශකයට යටින් වක්‍රය යනවා කියන්නේ ස්පර්ශකයේ වක්‍රයට මේ වක්‍රය ස්පර්ශකයට යටින් වක්‍රය යනවා කියන එක වින පොඩ ඍණ යටි අවතල ඔව් යටි අවතල කියන්නේ ස්පර්ශකයට යටින් වක්‍රය යනවා උඩු අවතල කියන්නේ මේක උඩු අවතල කියන්නේ ස්පර්ශකයට උඩින් වක්‍රය යනවා කියන්නේ f double dash x වල ඍණ නම් මේක යටි අවතලයි ඒ කියන්නේ ස්පර්ශකයට වක්‍ර ස්පර්ශකයට යටින් තමයි වක්‍රය යන්නේ උඩු අවතල කියන්නේ ස්පර්ශකයට උඩින් වක්‍රය යනවා ඒක එච්චරම ලොකුවට හිතන දෙයක් නෑ ඔයගොල්ලෝ තේරෙන්නේ නැති මටත් ඒක මතක නෑ කියලා ඒක අවශ්‍ය වෙන්නේ ගාන හදද්දී ඔටෝ ඔය කියන தත්තයන් එනවා මෙන්න මේක ලිව්වට පස්සේ මේ ලකුණ මාරු වෙන නිසා අපිට කියන්න පුළුවන් බිඳුව බිඳුව නැතිවර්තන ලක්ෂයක කියලා බිඳුව බිඳුව නැතිවර්තන ලක්ෂයක් ඔන්නෝක වෙනුවෙන් ලකුණු 20ක් දුන්නා f double f double dash x එක බිඳුව කළා x සමානයි බිඳුවයි කියන එකට ලකුණු 5යි මේ දෙපැත්තේ ලකුණ චෙක් කරනවට මොකද මෙතන ලකුණ වෙනස් වුන්නේ නැහනේ බිඳුවට දෙපැත්තේ ලකුණ වෙනස් කරනවට ලකුණු 10ක් දුන්නා මෙතනත් ලකුණ වෙනස් වුණා නම් මෙතනත් ලකුණු 5ක් අමතරව දෙනවා දැන් මේ ගානේදී නෑ ලකුණු 10යි මේ 10 සමග බිඳුව බිඳුව නැතිවර්තන ලක්ෂයක් වේ කියලා ලිව්වනා ඉතිරි 5ක් දුන්නා ඔන්න ඔය විදියට තමයි ලකුණු 20 වෙන් කරේ දැන් ඔන්න අපිට ප්‍රස්ථාරය අඳින්න ඕන ඒ ප්‍රස්ථාරය අඳින්නේ නැතිවර්තනය කියන එක අත්‍යවශ්‍ය නැහැ ප්‍රස්ථාරය ඔටෝ එනවා ඒ වුණාට විශේෂ ලක්ෂණයක් නැතිවර්තන ලක්ෂය එකක් මම පැහැදිලි කරන්න බිඳුව බිඳුව නැතිවර්තන ලක්ෂයක් කියලා මතක තියාගන්න මේ කොටස ඔයගොල්ලන්ට අඳින්න ඕන
ඊට පස්සේ ප්‍රස්ථාරය අඳින්න ඕන කරන තව දත්ත තියෙනවා මොනවද ස්පර්ශෝන්මුඛ රේඛා බිඳුව මේක ස්ථානීය අවමයක කියන එක හරි ඒ වගේම x සමානයි 3 සිරස් ස්පර්ශෝන්මුඛ රේඛාවක් ඒ වගේම x වලගේ අනන්තය දැම්මොත් fx වලගේ කීයටද යන්නේ අනන්තය කෙලින්ම දාන්න බෑ x වලගේ සීමාව දාලා දාමු මෙතනින් උඩින් x වර්ගයක් එළියට ගත්තාම ඉතුරු වෙනවා දෙකරින තුන බෙදීම x උඩි කොමත් x එකක් තියෙනවා මේක ඇතුලෙන් තව x එකක් ගන්නවා යටිනුත් x වර්ගයක් එළියට ගත්තාම එකරින තුන බෙදීම x ගේ වර්ගය x වර්ගට x වර්ග දාලා x වලට අනන්ත දැම්මොත් උත්තරය යන්නේ දෙකට x කියන එක ධන හෝරින අනන්තයට යනකොට y වලගේ යන්නේ දෙකට ඒ කියන්නේ y සමානයි 2 තිරස් ස්පර්ශෝන්මුඛ රේඛාවක් තිරස් ස්පර්ශෝන්මුඛ රේඛාවක් විදියට y සමානයි 2 ලැබෙනවා. එතකොට තිරස් ස්පර්ශෝන්මුඛ රේඛාව මේ විදියට ලකුණු කරනවට හොයා ගන්නවට ලකුණු 5යි තිරස් ස්පර්ශෝන්මුඛ රේඛාව හොයා ගන්නවට 5යි. මේකෙදි විශේෂත්වයක් වුණා හොයා ගන්නවට වෙනම 5ක් දීලා ප්‍රස්ථාරය ලකුණු කරනවට තව 5ක් දුන්නා. එතකොට ප්‍රස්ථාරය අඳින්න කරන ඔක්කොම දත්ත ටික අපි ළඟ තියෙනවා. අපි දැන් ප්‍රස්ථාරය අඳිමු. මෙන්න මේ විදිහට ප්‍රස්ථාරයක් එන්නේ. සිරස් ස්පර්ශෝන්මුඛ රේඛාවක් තියෙනවා y සමානයි 3 x සමානයි 3 රේඛාව. තිරස් ස්පර්ශෝන්මුඛ රේඛාවක් තියෙනවා y සමානයි 2 රේඛාව. 2 කියන එක හරහා යනවා. අවම ලක්ෂ්‍ය තියෙන x වලගේ එකේදී y වලගේ ඍණ 1 යට 4යි. මෙතන අවමයක් තියෙනවා මේක අනන්ත ඍණ අනන්තයේදී දෙකේදී පටන් අරන් මේ වෙනවා x සමානයි බිඳුවේදී y බිඳුවයි මේක ස්පර්ශෝන්මුඛ රේඛාවක් ඒ කියන්නේ මෙතන ස්පර්ශකය නෑ මේක නැතිවර්තන ලක්ෂයක් ස්පර්ශකය හරහා තමයි වක්‍රය ක්‍රියාත්මක වෙන්නේ මෙතනදී මොකද වෙන්නේ මෙතනදී ස්පර්ශක යටි අවතලයි කියලා අපි කතා කරේ ඍණානන්තයෙන් බිඳුව වෙනකන් එතකොට ස්පර්ශකයේ වක්‍රයට උඩින් තියෙන නැත්නම් ස්පර්ශකයට යටින් වක්‍රය තියෙනවා. ඉතින් එහෙම අඳින්න ඕනේ නැහැ ඇඳලා පස්සේ තේරෙනවා. මෙතනදී මෙන්න මේම හැරිලා ගිහිල්ලා මෙතනදී අනන්ත වෙනකන් යනවා. මෙතනදී ශ්‍රිතය අඩු වෙනවා. අඩු වෙන්නේ කොහේදන්ද අනන්ත වෙනකන්. කොතනදීද යන්නේ? මේක දෙක වෙදර යන්නේ. එතකොට මෙතන මේ ප්‍රස්ථාරය මම මකනවා. එතකොට මේක අනන්ත ඉඳන් ගිහිල්ලා දෙකට යන්නේ මේක දෙක කියන රේඛාව y සමානයි දෙක කියන රේඛාව ඔන්න ඔය විදිහට තමයි ඒකේ ප්‍රස්ථාරය යන්නේ මෙතන නතිවර්තන ලක්ෂයක් කියන්නේ මේ අවතලතාවය මේක යටි අවතල වෙලා මෙතනින් පස්සේ මේක උඩු අවතල වලට මාරු වෙනවා මෙන්න මේ අවතලතාවය මාරු වෙන ලක්ෂය තමයි නතිවර්තන ලක්ෂ්‍ය වෙන්නේ. එතකොට මෙතන මේ නතිවර්තන ලක්ෂ්‍ය රේඛාවක් දක්වලා ලිව්වනම් ඇති. මෙතන ලකුණු දෙනකොට ලකුණු දීලා තියෙනවා මෙන්න මේ හැඩයට තිරස් ස්පර්ශෝන්මුඛයට 5යි මේ හැඩයට 5යි මේ නතිවර්තන ලක්ෂ්‍ය බිඳුව බිඳුව හරහා යනවනම් ඒක ලකුණු 5යි. ඒ වගේම මෙතන ආවම ලක්ෂ්‍ය નિවර්තිව ලකුණු කරලා තියෙනවට 5යි මේ වැඩි වෙන පරාස ලකුණු කරලා තියෙනවට 5යි මේ අඩුවන පරාස ලක්ෂණු කරලා තියනවට 5 ස්පර්ශෝන්මුඛ රේඛාවට 5. එතකොට ස්පර්ශෝන්මුඛ රේඛාව මෙහෙම ලක් වෙනම ලියලා නැත්තම් මෙතනට ලකුණු 10ක් දාගන්න. මොකද 5යි 5යි 10යි. ලියන එකට 5යි මෙතනට 5යි දින්න. ඒ අවුරුද්දේ තිරස් ස්පර්ශෝන්මුඛ රේඛාව નિවර්දිව ලකුණු කරලා තියන වචනෙන් ලියලා නැත්තම් මෙතනට ලකුණු 10ක් දාගන්න. ඔක්කොම ලකුණු 45ක් තියෙනවා ප්‍රස්ථාර කොටසට. එතකොට ඒක ලොකු වැලියු එකක්. 45යි 50යි 75ක් තියෙනවා සම්පූර්ණ කොටස වෙනුවෙන් 75යි නෙමෙයි 75යි 110ක් තියෙනවා අවකලනේ නතිවර්තන ලක්ෂ්‍යෙත් එක්ක ඔක්කොම සම්පූර්ණයෙන්ම හරිනම් මේ වෙනකොට ලකුණු 110ක් වෙන් කරලා තියෙනවා බලන්න ඒක ඒ ලෙවල් මාකින් ස්කීම් එකේම මුල් ලකුණු 25ක් තියෙනවා ඊට අමතරව F-X වල ලකුණු චෙක් කරනවට 25යි 20යි හැරුම් ලක්ෂ්‍ය ලියනවට ලකුණු 5යි ඒ වගේම අවතලතාවය චෙක් කරනවට ලකුණු 20යි
මෙතන මේ ප්‍රස්ථාරය අන්දිර කොටසට ලකුණු 45ක් දීලා තියෙනවා. එතකොට අපිට ඊළඟ කොටස තියෙන්නේ අවකලනයේ භාවිත කොටස. මෙන්න මේ කොටස. මේක මේකෙත් දීලා තියෙනවා ලේසි පෘෂ්ඨ වර්ගඵලය මේක බව දී ඇත කියලා දීලා තියෙනවා. මගින් දෙනු ලැබේ 2x වර්ග දාන 3fxh මගින් දෙනු ලැබේ කියලා තියෙන h වලගේ හොයන්න ඕන. h වලගේ හොයාගෙන තමයි විචල දෙකක් තියෙන බෑ අවකලනය කරන්න යන නම් එහෙනම් h(x)ui අතර සම්බන්ධතාවය යොදාගෙන ඒක හොයාගෙන අවකලනය කරන එක තමයි ඊළඟ ස්ටෙප් එකේ තියෙන්නේ. ඒකේ b කොටසට යමු. b කොටස ගාන හදමු. b කොටස මෙන්න මේම කතාවක් තියෙන්නේ. මන් ටිකක් අවකලනයේ ගාන වෙනුවෙන් දැන් ඇත්තටම පේපර් එක ඇතුලේ අවකලනයේ ප්‍රශ්න දෙකක් තියෙන්නත් හේතුවක් තියෙනවා. නිකන් නෙමෙයි ඔයි නිකන් ඉන්නෝන්දට නෙමෙයි අවකලනයේ ප්‍රශ්න දෙකක් මම දැම්මේ. ඒ අවකලනයේ ප්‍රශ්න දෙකක් දාලා මම සම්පූර්ණයෙන්ම ලොකු දෙයක් ඩිස්කස් කරන්න බලාපොරොත්තු වුණා. හැබැයි ඒ ඩිස්කෂන් එක ඇතුලේ ඕගොල්ලන්ට අවකලනයේ පාඩම උගන්වන්න මම බලාපොරොත්තුන්නේ නැහැ. ඒ එහෙම උගන්වන්න පුළුවන් නම් මම සාමාන්‍යයෙන් මාසකින් සම්පූර්ණ සිලබස් එකම ඉවර කරනවා. ගණන් දෙකක් කරලා අවකලනයේ ප්‍රස්ථාරයක් අඳින්න, අවකලනයේ ප්‍රායෝගිකයේදීම් කතා කරන්න මට උගන්වන්න පුළුවන් කමක් තියුණා නම් මම සෑහෙන දක්ෂයෙක්. එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව තමයි ඒක සෑහෙන ලොකු පාඩම්. එහෙම ඔයගොල්ලන්ට නිහා යට ගියපු අති ඒ කියන්නේ අමතක වෙච්ච දෙයක් තියෙනවා නම් ලාවට වගේ අමතක වෙලා තියෙනවා ඒක මතක් කරන්න. එහෙම නැත්තම් මට මේක අමතකයි කියලා හේතු ගන්නන්න මේ ගාන දාලා තියෙනවා. ඒතර ඕගොල්ලෝ ඒක අමතක නම් අනිවාර්යයෙන්ම පොත පෙරලලා තමන් ඉගෙනගත්තු පොත පෙරලලා ඒක ආපහු පාඩම මතක් කරලා ඒ ගණන් හදන්න උත්සාහ කරන්න ඊළඟ පේපර් එක ඉඳන්වත්. මෙන්න වගේ රූප සටහනක් දීලා තියෙනවා. මට ඔය චිත්‍ර නම් අඳින්න බෑ මොකක් හරි ඒ දීලා තියෙන රූප සටහන මේ වගේ හැඩයක් වනේ එහෙම. එහෙම හැඩයක් නරකම නෑ නේ. හරි ඕම එකක් අන්තිම කැලේ තමයි පොඩ්ඩක් අවුල් ගියේ. මේ වගේ මේ එකක් කුණු භාජනයක් 2xxh කියලා තියෙනවා. මෙයාගේ පරිමාව x වර්ග h කියලා තියෙනවා. පරිමාව x වර්ග h කියලා දීලා තියෙනවා. පෘෂ්ඨ වර්ගඵලය තමයි අහන්න. පෘෂ්ඨ වර්ගඵලය දීලා තියෙනවා 2x වර්ග දාන 3xh කියලා. h කියන්නේ විචල්‍ය. ඔක අවකලනය කරන්න බෑ h දාන ගන්න. ඒතකොට මේක සම්පූර්ණ කර ඍජු කෝණාශ්‍රයකින් හරි මැදක් නේ. මොකද මේක විකර්ණයේ විදියට තියෙන්නේ. ඒතකොට මේක සම්පූර්ණ කොටුවක් ගත්තොත් ඍජු කෝණාශ්‍රයක්. ඍජු කෝණාශ්‍රයක් හරියම කොටස් දෙකකට බෙදලා තියෙන්නේ. මේ වර්ගඵලේ පරිමාව හොයන්න පුළුවන් භාග්‍යවරයක් 2x වර්ග වැඩි කිරීම h සමානයි x වර්ග h යන්න. x වර්ග h යන්න කියලා ගානේ දීලම තියෙනවනේ. ආපහු මොකටද හොයන්නේ? ගාන හරියට කිව්වොත් එහි පරිමාව x වර්ග h යන්න 4500ක් කියලා දීලා තියෙනවා බබා වගේ. බුදුම මේ ගාන හදන්නම කියලා නෑ. x වර්ග h කියන පරිමාව ඇත්තට මේකේ පරිමාව හොයුවොත් x වර්ග h කියලා එන්නේ ඒක 4500යිලු. එහෙනම් h කියන්නේ මොකද්ද? මෙතනින් එනවා h සමානයි 4500 බෙදීම x වර්ග කියලා. ඒක මෙතනට ආදේශ කරාම 2x වර්ග දාන 3xh කියන්නේ 4500 බෙදීම x වර්ග කියන්නේ s සමානයි 2x වර්ග දාන 3 වාරයක් 4500 බෙදීම x. මට මේක අවකලන වැඩි කරන්න පුළුවන් 4500න් 3 වැඩි කරන්න පුළුවන්. ඉතින් මම මොකටද කියලා හිතන්නේ තේරුමක් නැහැ. මේක අවකලනය කරමු. ds බෙදීම dx සමානයි 4x ධන 3 වාරයක් 4500 x එකට x කියන්නේ x වල ඍණ 1. ඒක අවකලනය කරාම ඍණ 1 බෙදීම x වර්ග ඍණ 1යි x වල ඍණ 2. ඒ කියන්නේ ඍණ 1ට x වර්ග ඍණ 1 බෙදීම x වර්ග කියලා එනවා. එතකොට පොදු හරය ගත්තාම 4ක් සාධකයක් විදියට එළියට ගන්න පුළුවන්.
යට x වර්ගයක් ගත්තාම x ගණයේ ඍණ මෙතන 4න් බෙදුවාම 1100 4න් බෙදුවාම 1යි 4යි 500ට 4ව 1යි විදන්න දන්නෙත් නේද 4500 4න් 1යි 4යි තව මෙතනට 1යි 44යි 375 කියන්නේ 15 ගණය එනවා මෙතනින් මට ලියන්න පුළුවන් ds බෙදීම dx සමානයි 4 වාරයක් x ගණය ඍණ 15 ගණය බෙදීම x වර්ග එතකොට ds බෙදීම dx සමානයි බිඳුව කරාම x සමානයි 15ක් කියලා එනවා සංඛ්‍යා රේඛාව මත x සමානයි 15 අඳිනවා x කුඩයි 15 एक्स विशालाय पालव एक्स वलागे पालवट वडा अडू उनोत मेके लकुण चेक करान्न ओन पालवट वडा अडू 10 वगे दैम्मोत 10 गणेट वडा 15 गणे अडूई मेके ऋणाय मेके धनाय ए कियन्ने ds बेदीम dx वल लकुण ऋणाय कियन्ने अडू वेला बिंदु वेला वैडी वेनवा ए कियन्ने x समानाय 15 विट मेयागे अपि मोकद्द मे गत्ते वर्गफलय आवम वेई ओन्नोय कियन कथाव मेतन एक्स वार एच वर्ट हारदास पांसी अभिधि में एक्स वार का दाना वाटा लाखों पहाक तील लती है ना वा ईटा मतलब है डीएस अभिधि व डीएक्स आवकलने करने स्टेप पे कटा लाखों पहाक तील लती है ना वा डीएस अभिधि व डीएक्स समाना है बिंदु करने कटा लाखों दहायक तील लती है ना वा ये वाके में एक्स समाना है पाल वकीने कटा पहाई लाखों चेक करने कटा लाखों पहाई विशेष है में लाखों चेक करने कटा लाखों पहाक वें करे ගොඩක් ළමයි ලකුණ චෙක් කරන්න නැති නිසා ඒ ලකුණ චෙක් කරන එකට ළමයින්ගේ ලකුණු කැපෙන එක අඩු වෙන්න උත්තරේට ලකුණු පහක් තියෙනවා නෝමලි නැත්තම් මේ කොටසට ලකුණු පහයි මේ පැත්තට පහයි ඒ දෙකම මෙතනට දාලා තියෙනවා ds බෙදීම dx බිඳුව කරන්න ඒ කියන්නේ 2020 ගොඩක් වෙලාවට වැඩිපුරත් ළමයින්ට ලකුණු දෙන්න ඕන හින්දා තමයි මාකින් ස්කීම් එක ওই විදිහට හැදුවේ 10යි 15ක් එතන වෙන් වෙලා මෙතන අන්තිමට ලකුණු 5යි 5යි. හැබැයි මේ ලකුණ චෙක් කරේ නැත්තම් මේ අවම වේ කියලා ලියන නිගමනයට ලකුණු දෙන්නේ නැහැ. ලකුණු අනිවාර්යයෙන්ම ළමයේ චෙක් කළ යුතුයි. තොරන්න ওই විදියට තමයි සමස්තෙම පොඩි කරලා ගත්තොත් ඔන්න ওই විදියට තමයි ওই ગાණ තියෙ. ලකුණු 35ක ગાණ. ඒ ලෙවල් ગાණ. अमारे